අපි ඒපිස් පපුතිෙන් ස කිතුුණු සභාව කියන එකේ නොයකු පැතිකඩවල් ගත්තා. අරද කිතුුණ සභාකෙන නොයකු පැතිකඩවල් ගත්ත. පැතිකඩවල් අඩු මාෝශයෙන් බයිබලේ බොහෝදේවල්තිය න හැබැ විශේෂයම විශේෂයම ඒීස පොතේ දකින්ඩ පුළන්ගේ ඒ එකේක පින්තුරු පැතිකඩවල් බැලවා. අපි සභාාව කියන මොකදදිකනෙ සභාවක කියන වචනය අප නිර්චනය කරා. ඊකට සභාව කියන්නේ ශරීරයක් කියනක බැලවා එවගේ සභාරවය සභාව කියන්නේ පවුලක්හයටට බැලුව සභාවක් කියන්නේ ගොඩ ැගිල් ලක් නැතුන් හස මාලිගාව හැට බැලවා. අර්ද මේ එක ඒක දේවල්ලින් ඇත්තම දෙවහන්ස පෙන්නට බලන සභාව කියන්නේ මොකක්ද කියලා. අරද මේ හොඳින්හා ගන්ඩ බාලනමේදේ සභාව එක පැතිකඩක් විතරක් ගත්ව සබභාව ඇරදි. හරද එක පැතිකඩ පමනක් ගත්තොත්තුම සභාව අපි අමාරු තේරුන් ගන්න මේ හිද ස ම ොයිකු පැතිකඩවල් දේල ේට ස හා පිළිබද තේරුන් ගනිම. ඒකන්නේ හරියට දියමන්ති ගලක් වගේ ඒ දියමන්තතියේ නොයකු නොයිකු පැතිකඩවල් බලනකොට තමයි ඒ ෙතියන නිර්ම සභා ැට දැන ගණ්ඩ පුළන් වන්න. ඒේවගේ තම සභාාව කියෙනෙක. ඉති අද විශේෂෙන්මි. විශේෂ කොටසරයන්නේ න සභා ැවිල්ල උන්වහන්සේගේ හමුදාවයි. යුද හමුදාවක්. උන්වහන්සගේ හමුදාව. හරිද දැන් ඔබ මේ කෙරේ පමණක් ඔබ අවධනිය මුකරවත් අපි දන්න විශේෂ නිකායවන්තියෙන. හරට ගැලවීමේ හමුදාවගේ දේව ඔවුන්ගේ ජීවිතයට දෙවමහන්සක හමුදාව හැටට එතරං විශේෂෙන් තමන් අදාළ කර ගත්තා විලියම් බූතුවගේ පුද්ගලෙක්. ඒ අනුව මුළු ලෝකේම ඔවු හතීරණය කරගත්තා සුභාරංචියය, ගැලවීම මුළු ලෝකයේ හැම්ම ස්ථානකම යවන්ඩ පුුවන් කියලා. ඒ අනුව එකකාතික ඔවුන්ගේ හදවසරේදී එතරං ඇතුළ කරගත්තා ලෝකයේ ඕනෙම රටකට. ඕනම යුද්ධ්‍යත් තියෙන තැනකට. ඕන ප්‍රශ්න ඇත්තියනට ඇතැනට ඇතුල්ලෙන්ට පුළන්ුව එකම සැනගට හැටටි ඉන්නේ අද ඒ ගැලවීම හමුදාව කට්ටිය. ඇගේ ඕුන්ගේ ගැලවීම පණිවිට මන්දන්න දැම් සහර ගැලීම පනවිඩක කියන්න. ඇබේ ඒ ගැලවීමේ ප මුළු ලෝකට ගෙන ගමහතැනක අවුරුද හැත්තක් අසුවක් විතර කාලද මළු ලෝකෙම ගැලවිින් පණවිට ගෙනනිච්චා. හේතුව ඔවන්ට පුළුවන්කමතිමුණන ඕුන්ගේ සභාව ඔවුන්ගේ සැනග හටට යුදහමුදාවක් හැටියට මෙහේ වන්න කියලා. ඇත්තමඒේ හිටපු ලොක්ක විිලියම් බත් ඔහ කිව. ඔහු ඇත ජෙනල්ෙ කටඩ රද මුළු ලෝකෙම වැඩගරන හිතා බලවත් දෙවාස මහට්ට සපාච්චි කරපුසන එකක්. ඉදිී අද අපි බලන්න්න යනො මේ කිතුුණු සබාපිබන්ද විශේෂීම යුද හමුදක් ආකාරයෙන් තියන පැතිකඩේ දැන් මේ හැම්ම දේකම කරුණා කළ තේරුම්ගන්න බාණ්ඩ මේකේ අන්තියක්ත් තියනම්. එක අන්තේයකින් තවත් අන්තකට අන්නෙපා. අර මේකේ එක අන්තේකට ගොත් ඕගොලුන් කිය සභාව කිය මිල්ට්‍ර ආන්ඩෝක්කගේ පාලනි කරන්න ඕන. අර බොලොධ ඇල්ල නැවිල්ලා හිීට්ලර්. අරද ලි ඇවිල්ලා තවත්තක ෙනෙක් දිිනශැවිල්ල තවත්තෙකින් ෙගල ඇත් ගෙස්ටාපක කියල කට්ටෙක් හිටියගොලින් යටේ හර මුළු දේශ මුුවක පාලනි කරන්නන්නේ වගේ සභාවින්න පාලකයහෙම. නෑ. එක එක පැතිකඩයක් විතරයි. අපි දැබැලුව සභාව කියන්නේ පවුලක්. රි යකැන් පියවරු හැටි ඉන්ඩෝන බ ඒ එකක තරක් පින්තුර විතරක් මදී අ අනි පැටටමතින් දෙෙනවා සභාවින සභාවිතියන ස කල යුතු නොයකුදදේව. අර සභවි බීතු නොයිකුද දේව ේ වච්නෝගු බොහොට කියවන ගට පරණ කිස්මේ කියල තින දෙවියමහන්සට දීලතිට සේනාවල ස්වාමීන් වහන්සේ.ගෝඩ හෝස් සේනාවල දෙවියන් වහන්සේ කෙලතියීම. සේාවල උන්මහන්ක සේනාව. අධිපතියා මතකද යොශවාගේ කතාවේ යොවාට පනීහිටේ දෙව හන්සේ යුදසබලෙක් නැතැ ජෙන්රාල් කෙනෙක් ැටර. උන්වහන්ස පෙනීසිටේ යුද හමුදාවක නායකෙ හැටට පෙනනී සිටිය. එ වගේ දකින්ට පුළාන්බේ ඊස්ශ්‍රයි යුද සැනගක් වගේතම ශයසැකගේ යුද සේනාවක් වගේෙත හැමලිම නිදිරියයටග. ඕන් ඉරිටගේ අපි කින්න පුළම්බේ ඔවුන් මිරදේශයෙන් පිටතයනොකොට වහලුන් මගේ අවුරුදු හතලියක ට්‍රේනිිංක පස්සේ. ඕවන් පොරොන්ද දේශන ඇතුල්ලුනේ ඇත්තම යුදහමුදාවක් හැටට. ඕගොලො ඉස්රෑල් පිළිබඳ අදත් අදත් බැලුවොත්තේම මුළු ඊස්ශ්‍රයිල් දේශයේ මෝගලොන් ිහිල්ල ඉන්න කටේ දැකල්තේෙනවා ද හැම්ම එක් කෙනෙක්ම ගේ යුදධ හමුදාවට අයිතිවවෙ සිටියුතු පුද්ගල. හරි යුදධ උපක්‍රමශීලි පුදුම සනග හරි යුද්ධයට හරි දක්ෂෂනගක් කවුන්. ඔවුන්ගේ ඔලු වැඩ කරනේ මම ෙද පෙරදර කවුද මට ඊීමමල්ලක් කැවල තිබුණා. ලෝකේම වැඩියෙන්ම නොබෙල් තියාග ප්‍රමාණයක් දිල්ලතියන්සනගේ මතකැටෙ එකක්ේ හැත්ත නම අද කොරු දිින්ලතියන නොබෙල් තියා ග. තරන්කැනේ විශිෂ් ගනේ නොබෙල් තියාගෙන එකේ හැත්ත ගන්න කවුන් දිල්ලතියන මේ පුංචි දේශයක්. නගක් විශේෂෙන් යුද්ධ දේවල් ගැන ඕන ඉතාමත් ඉතාමත් ඥානවන්ත පුද්ගලි. මොල ඇත්තියන එදා ඉන්දලම දෙවසවන් පපුහුණු කර. එක්තර අවස්ථාවක දවිීත් කිවවා දෙව මහස්සමගේ හස්තේ යුද්දේල්ඩ පුහුණු කරා කෙලා. යුදධ කරන්්ඩ පපුහුණු කරලට එෙන කෙලා. හද ඔන්ට ඕන් ඉතාමත් දක්ෂ සමහර දේචන කියේන ඕන් කඩු හර කරල අදකෙම. අද දෙෙකට කඩු දෙගක් කරන සාමානයක කරන්න නමාරු. හරද ඕන් නිතාමත් දක්ෂ යුදහමු යුදෙ සෙබලුන්. ඉති දෙේවච්චනය බැල්ලුවොත්තේම අද අපිට සභාාව කට කැද වලලා තියෙනවා. අපට යුද සේනාවක් කැටට ඉදිරියට අන්ඩ වෙලා යේෙනම්. යුද සේනාව කැටට අපිට යන්ඩ වෙලා තියෙන. එදා ඔවන් නීති අත් ම අවුරදු විස්සට වැඩි. සෑම පුද්ගලෙක්ම දේවචන පදේතියන මන් එක දාර්ලා මෙතන හරද ඔවන් හමුදාවට එකතුවේ යුතුයි කියලා අදත් ේකු හැ නවර හට ඉහෙලින් ුග රට තියෙනවා. හට ඔන්ස හමුදාවට අයිති කන්ස්ක්‍රපෂන් එකර අයිතිවිය යුතුමයි. බැලුව තාප්‍රා මෝස යොෂ්වා ගිඩියොන් සෑම්සන් ඩෙබෝර ධාවත් දේවචනය බලපු බොහෝ නායකයන්. බැලතුන් යුද්ධට දක්ෂය. යුද්ධ ක්ෂිති අපි දවශනය මුල්ලඉදලා කියවගෙනකත් මේ හරට යුද්ධ යුද්ධයක් යුද්ධයක් යුදධ යුද්ධ මහා ලොකු හමුදාවක් යුද්ධ කරන අත්පත් කරගන්නම යටත් කරගන්නවා. ඒ පින්තුරේ අපි දකකිටල මුල්ල ඉන්දලම කෙලවර දක්වා දක්කින්න පුළන්බේ එලිතර පොත්‍ර ල්ල එකමයි දකින්නේ. ත්‍රවිදිගේ යුද්ධයක්.ඒ අපට පෙන්න්නනවා. අපේ සභාවන්තුල අපි. සභාවක් කැටියට අපිටත් අපපත් කරගණඩ අපිත් යටපත් කරගන්ඩ බොහෝස්ථානවල් තියෙන. අපපත් කරගෙන යටපත් කර ග්ඩ. මේ දේවල්මීතමයි අපේ ජීවිතී තින සභාව කෙඩෙට අපේ තියෙන එල්ලය ටික වෙලාටස්සෙල්ල මේ සහදදු රැවිල්ල මෙතනි ආත්ඥා කරා. ලෙඩායට. ඒ රෝගයේ නැති නැමති භූමිය අපේ. අපේ ජීවිතයේ රෝගය ගෙන්ලතින අම්ි ස්ථානයක් තියන දේද අත්පත් කරගන්න ඕන. රෝග ඉ අප ජීවිතයට ස්ුවයි අපි අත් පත් කරගන්න ඕනේ. දුගිභාවේ තියෙනස්ථානේ දුගිබාව ඉවත් කරලා එතන සපලත්වත් පත් කරගන්න ඕනේ. ධර්මිශ්ෂතාවේ තියෙන ස්ථානයේ ධර්මිෂ්තාවයක් ඇති කරගන්න. මේකයි අපේ සභාවක් කැඩිට එක්තරා විදික අපිට දීලතින කමමාණ්ඩෙක. දේ රාජ්‍ය පිළිබඳ දේ වච්නය කතා කරන්න. ේ රජ්‍ය කැන උන්මහන්ස කිව උන්වහන්සේ රාජ්‍ය ස්වාර්ගයමෙන් පොලවේසිදු කරන්න කියලා මුොහදමිකින් කියන්නේ. මේ පොළො වෙනස් කරන එකයි. භූමිය වෙනස් කරනවා. සභහා කැටියට අපිට අප කමාන්ඩක කැටතිෙන්නේ අන්න ඉන්න මේ භූමිය වෙනස් කරන්න. අපිඉන්න ස්ථානය වෙනස් කරන්න අපිරන කියන හැමයක් වෙනස් කරන්න කියලා. සභහා ලෝකෙ අපි වෙනස් කරන්න නැතුව අපි සභාව වෙනස් කරඩ අපි තීරණගන්නවා. මේක යුද්ධයක් මේක ලේසි නෑ. හේතුවනම් අප භූමි අත්පත් කරගෙනඉන්න වෙනමම නොයකුත් කොටසක් අන්දකාර බලවේගැන් භූමිය අත්පත් කරගන තියනම්. අපේ ජීවිතයේ නොයකුත් කොට සත්පත් කරගන තිනම්. ඒ අත්පත් කරගත් ඒවා අපි පහකරයවන්න ඕන. මේක අපි ජීවිතය මහිතනම කොට සප කරගන්න මහිතනවා විශේෂෙන්ම අඩුමාශයෙන් කොටස් තුනකටවත් කඩාගණ්ඩ වෙලාතිේන. එකක් ඇවිල පළමීම බණන්න ෑනම සොල්දාදය පිබඳුවා. මේකේ ඉන්න සොල්දාදවා පිළිබඳ. ලඟ බරන්නෑන යුද හමුදාාව පිළිබඳ. ඊළඟට බණන්ඩයවා අපි යුද හමුදාවක නැතැම් යුද්ධ කොහොමද කරන්නේ. කොහොමද බේද සිදුවෙන්ඩි. මේ ආටමික යුද්ධේද මොනාද කරන්න වෙලාතියන්නේ.